aming pasinawat at tapi. Dara na, little sasang. හැමෝගේ මහල්ද ස්පන්දනය වැඩි වෙමින් යන්නේ දැන් මේ වේදිකාවට ආපෙලේ ඉඳන් හැමෝ මහන්නේ කවුද ඉදිරි වැටේට යන්නේ කියන එක. ඒ කවුද කියලා දැනගන්නට කලින් අර දවසේ පැවතුණු තරංගය පිළිබඳවත් මේ පුංචි හපනුන්ගේ දස්කම් පිළිබඳවත් බොහොම කෙටියෙන් දැනගන්න කැමති චන්දන වික්‍රමසිංහ ගුරුපියාණන්ගෙන්. මේ අද ඉදිරිපත් වෙච්ච හතර දෙනාගේම ටෙක්නික්ස් හතරක්. සමානකම් සමහරාගේ පොඩි පොඩි සමානකම් තිබුණට ඔවුනෝන් ඔවුන්ගේ ඇඟ තුල තියෙන නර්තනයන් Tamanta ආවේණික වූ නර්තනය ශෛලියක් නැත්නම් ටෙක්නික් එක ඕන් උපරිමයෙන් ඉදිරිපත් කරා. එතනදී සුළු සුළු අඩුපාඩු තිබිච්ච කවුරු හරි කෙනෙක් තමයි අද අපට මේ තරගෙන් ඉවත් කරන්න සිද්ධ වුණේ. නමුත් මෙතනදී මං හිතන්නේ සමහර අය උපරිමයට කිට්ටු වෙන නර්තනය යෙදුණා. සමහර ශිල්පිනියන් දහනකට ශිල්පිනියන් තුන් දෙනේ එක ශිල්පියයි ඉන්නේ. සමහර ශිල්පියන් තමන්ගේ උපරිමයටම නර්තන ශිල්පියෙකුගේ ශිල්පිනියක දෙන උපරිමයට යන්න පුළුවන් කොටසට කිට්ටු වුණා. ඉතින් මං හිතන්නේ ඒවත් අජුට තියාගන්න තව තරග කිහිපයක් තියෙනවානේ. නමුත් අවසානයේ කියන්න තියෙන්නේ කවුරු හරි ඉවත් කරලා යන ශිල්පියා හෝ ශිල්පිනිය අද ඉවත් කරලා යන්නේ අදක්ෂකම හින්දා නෙමෙයි. දක්ෂයි හැමෝම දක්ෂකමෙන් නමුත් අර විවිධ ටෙක්නික්ස් වල තිබෙන සමහර ක්වලිටීස් එළියට දාපු තැන් තිබුණා මේ තරගකරුවන් හතර දෙනා. අන්න එතනදී පොඩි අඩුපාඩුවක් පසුබෑමක් ඉස්සෙන නිසා තමයි කෙනෙකුට ඉදිරියට යන්න සිද්ධ වෙන්නේ නැත්තම් හතර දෙනාම ඉතාම හොඳ තරගයක් අද දුන්නා. අපි සුබපතමු හැමෝටම. අනිවාර්යයෙන්. ඉතින් දැන් අපි මේ සූදානම් වෙන්නේ අද දවසේ තමන්ගේ දස්කම් ඉදිරිපත් කරපු මේ පුංචි හපනුන් මේ වේදිකාව මත අද දවසේ ඔවුන්ගේ දස්කම් ඉදිරිපත් කරපු ආකාරය නැවත වතාවක් දැක බලා ගන්න. කොහොමද මේ පුංචි තරංගකරුවන් තරගකාරියන් තමන්ගේ දක්ෂතා අද මේ වේදිකාව ඉදිරිපත් කළේ කියලා. අපි හොඳින්ම දන්නවා මොවුන්ට විනිශ්චය ලබා දෙන්නේ ඒ ඒ දිනවල වලදී ඔවුන් ඉදිරිපත් කරන දක්ෂතා අනුව. ඒ තරඟ වටේ පුරාම ඔවුන් ඉදිරිපත් කරපු දක්ෂතා වලට වඩා ඒ දිනේදී ඔවුන් ඉදිරිපත් කරපු දක්ෂතා සලකා බලමින් තමයි අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලය ඔවුන්ට ඒ විනිශ්චය ලබා දෙන්නේ. ඉතින් තරගයේ ස්වභාවය මත මේ හතර දෙනා අතුරින් එක් පුංචි තරංගකරුවෙකුට හෝ තරංගකාරියෙකුට සිදු වෙනවා අද දවසේ විදුලි ස්ථාතුලින් ඉවත් වන්න. නමුත් ඒ දක්ෂතම තරු අංශයෙන් පමණයි. අපි හතරන ස්ථානයේ දිනාගෙන අද දවසේ වේදිකාවෙන් ඉවත් වෙන පුංචි තරු කැටයට හිමි සහතිකය ලබා දෙන්න බොහොම ගෞරවයෙන් ආරාධනා කරා වේදිකාවට චන්දන වික්‍රමසිංහ ගුරුපියාණන්. මේ හතර දෙනාම දක්ෂයි. මං හිතන්නේ තරංකරුවන් 26000ක් අතුරින් අවසාන වශයෙන් තරංකරුවන් 4 දෙනා බවට පත්වන්නට තරම් ඔවුන් දක්ෂයන් අතරින් අති දක්ෂයි. තවත් කාලය ගත කරන්නේ නැතුව අපි කියමු එහෙමනම් අද දවසේ 4 වෙනි ස්ථානයේ දිනාගන්නේ කවුද කියලා. 4 වෙනි ස්ථානයේ දිනාගන්න කවුද කියලා කියන්න කලින් නැවත වතාවක් මතක් කරමු මේ 5 දෙනාටම අවස්ථාව තියෙනවා ජනප්‍රියතම තරු කිරලට තරඟ වදින්න. දැන් ඒ පණිවිඩයත් සමගින් දැන් සූදානම හතර වෙනි ස්ථානයේ දිනා ගන්නා පුංචි තරු කැටයට හිමි සහතිකය ලබා දෙන්න. හතර වෙනි ස්ථානය දිනාගෙන දැන් ලිටල් ස්ටාර් තරු මාවතෙන් ඉවත්ව ගියත් අපිත් එක්ක හැමදාමත් එකතු වුණු ඒ පුංචි හැඩකාරිය පේශලා මදෝෂි සුලංගුලි සීන්දි ගිලිලා හතර අකට තන නිල් ගංගා කුමරුගේ නලල් තලයේ සිඳ හැමදාමත් පේශලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒක හුඟක් වටිනවා. ඉතින් මේ වෙලාවේදී අපිත් එක්ක එකතු වුණු චන්දන වික්‍රමසිංහ මාමට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපි මේ සූදානම් වෙන්නේ පේශලා මදෝෂි
දෙරණ ලිටල් ස්ටාර් තුලින් අපිත් එක්ක එකතු වෙලා මේ දක්වා ගමන් කරපු ආකාරය නැවත වතාවක් මතක් කරගන්න. පුංචි පුංචි තරු කැට දහසක් එක්තෙන් කොට දක්ෂම තරු කැට තොරමින් ආ මේ දෙරණ තරු මාවතේ අවසාන සිව් දෙන අතරට තේරිපත් වූ පේෂණා මධුෂිදුව අද දිනේදී මේ තරු මාවතෙන් ඉවත් වුණත් ජනප්‍රියම තරුව බවට පත්වීමේ හැකියාව තවදුරටත් ඔබ සතුයි. ඔබේ නර්තන දිවිය සාර්ථක වන්නට දෙරණ ලිටල් ස්ටාර් සුබපතනවා. දක්ෂතම පුංචි තරුව මිනිස් මණ්ඩලයේ තෝරද්දී ජනප්‍රියම පුංචි තරුව ඔබ තෝරන්න. DL ස්පේස් ඔබේ ප්‍රියතම පුංචි තරුවට හිමි අංකය යොදා 99.2ට දැන්ම SMS කරන්න. SMS මත විමසුම සඳහා සියලුම ජංගම සහ CDMA දුරකථන භාවිත කළ හැකි. 12න් 15 නර්තන අංශය. අංක 16 අංශි අංචුමාල. අංක 17 වේශනා මදුෂ. අංක 18 සඳදී සනාරා. අංක 19 ඔෂිනි ඇලෝසියස්. අංක 20 කවිෂ මදුෂා. සඳුරු ළමා පරපුරේ දක්ෂතා එකම වේදිකාවක දිගහැරන දැන ලිටල් ස්ටාර් අද දිනේදී ඔබේ නිවසෙන් සමුගෙන යන්නට අපි සූදානම්. ලබන සතියේදී ගායන අංශයේ පුංචි හපරුන්ගේ කුසලතා සමගින් හමු වෙනට අපි බලාපොරොත්තු වෙනවා. එතෙක් රැඳී සිටින්න දෙරණ ලිටල් ස්ටාර් සමග.